අයිබන් ඔබ මේ එක්වන්නේ ඉර හරි කෙරින් සංවාදයේ සමග අද අපේ ආරාධිතයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු රාජමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා ඔබතුමා ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නා මේ සාකච්ඡාවට ඒ වගේම මගේ මාධ්‍ය හිතුව තියන් දෙදෙනා චලිකා ගුණසේකර අයිබන් ලක්ෂ රාමනායක අයිබන් අයිබන් සද්ද මහලේකම් තුමනි අපේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමා පසුගිය දිනක මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයක් කියලා. ඔබතුමා කව ප්‍රාදේශීය සභා මැතිවරණ එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ තීරුමක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ තීරුමක් නැහැ. ජනාධිපතිවරණය පැවැත්වීම තමයි මේ වෙලාවේ කළ යුත්තේ කියලා. ඇයි ඔබතුමා එහෙම අදහස් කළේ? සදා ඔබ සහ මේ රටේ සියලුම ජනතාව දැක්කා ගිය අවසරේ රටේ ඇති වෙච්ච තත්ත්වය. අරගලයත් එක්කලා මේ රට අකර්මණ්‍ය වුණා. ආර්ථික වශයෙන් සම්පූර්ණ පසුබෑමකට ලක් වුණා. බංගලොත් රාජ්‍යයක් විදිහට ප්‍රකාශයට පත් වුණා. මේ වෙන තත්ත්වයක් තියෙනකොට පළාත් පාලන ආයතන විසිරුවලා තිබුණේ නැහැ. පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙමින් තිබුණේ. පළාත් සභාව විතරයි විසිරුවලා තිබුණේ. දැන් පාර්ලිමේන්තුවේ 225ක් මන්ත්‍රීවරු සංඛ්‍යාව සිටියා. ජනාධිපතිතුමා එදා හිටිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාට මේ කාර්යය කරන්නට අපහසු නිසා එතුමා මෙනත් කෙනෙකුට පුළුවන් කෙනෙකුට ආරාධනා කරා ඇවිල්ලා බාර ගන්න කියලා. ආණ්ඩුවක් වැටෙනකොට බාරගත යුත්තේ විපක්ෂය. දැන් මෙතනදී විපක්ෂ ඒ විපක්ෂයේ කීප දෙනෙකුටම කතා කරපුවාම විපක්ෂයේ කීප දෙනාම මේක මගහැරියා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයට තිබුණ තනි මන්ත්‍රී ධුරයට හිටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට නොබිය මේ වගකීම් බාර අරගෙන ක්‍රියාත්මක කළා. එහෙමනම් කුමක් සඳහාද මැතිවරණ මේ අසීරුවස්ථාවේ බංකොලොත් රාජ්‍යයක් වෙලා තියෙන වෙලාවේ අපි මැතිවරණ රාශියක් තියා මුදල් නාස්ති කරන්නේ කුමක් සඳහාද? පළාත් සභාව මැතිවරණ තිබ්බ තියලා පත් කරගන්න මහජන නියුතු මේ රටේ වගකීම් බාර අරගෙන ඉදිරියට ගෙනියනවාද? මේ 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 බෑරුම් වගකීම් බාර ගන්නවා. පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරුණාම ඉතුරු 224 මේ වගකීම් බාර ගත්තේ නැත්තම් නැවතත් පාර්ලිමේන්තු මැතිවරණ කඩිමුඩියේ තියලා ඉවරලා 225ක් පත් කරගෙන ගත යුතුද? ඒගොල්ලොන්ගේ හැකියාව කුමක්ද? ඒගොල්ලෝ මේ වගකීම් බාර ගන්නවද? ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙන මේ වගකීම් බාර ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් පළාත් පාලන මන්ත්‍රීවරු 8000 ගන්න පත් කරා කියලා ඉවරලා ඇති වෙන ප්‍රතිඵලය කුමක්ද? උන් ඒ වගකීම් බාර ගන්නට උන්ට ඒ හැකියාව සහ ඒ දැක්ම තියෙනවා. ඉතින් එහෙමනම් මේ කණ්ඩායම් සියල්ලම පත් කරගත්තත් මේක සිද්ධ කරන්නට හැකියාව තියෙන එක පුද්ගලෙක් නම් එයා ඒ වගකීම් බාර අරගෙන තියෙනවා නම් අපි තව නාස්ති කාර්ය විධාන වලින් තොරව ගත යුතු හා කළ යුතු ඉතාමත්ම පහසු සහ එකම ක්‍රියාවලිය වගකීම බාර ගන්න පුද්ගලයෙක්ව රට තෝරන එක. දැන් තෝරලා ඉවරයි. ඒ පසුගිය මේ අරගල ජනාධිපතිවරයෙක් රටේ ඉන්නවනේ. මම කිව්වේ ඊළඟට පැවතිය යුත්තේ ජනාධිපතිවරණය කියලා. මං අහන්නේ ඇයි? ඒ කියන්නේ ඔබ කියනවා මේ නිකම් මුදල් නාස්තියක් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන එකත් මුදල් නාස්තියක්, පළාත් සභාව තියෙන එකත් මුදල් නාස්තියක්, ප්‍රාදේශීය සභාව තියෙන එකත් මුදල් නාස්තියක්. එතකොට මේ තනි ජනාධිපතිවරයෙක් විතරද රටේ සිටිය යුත්තේ මහජන ඡන්දයෙන් තේරීපත් වෙච්ච? නැහැ. දැන් අද තියෙන්නේ බංකොලොත් රාජ්‍යයනේ. දැන් එතන දැන් ටිකෙන් ටික මේ බංකොලොත් භාවයෙන් මිදිගෙන එන්නේ. එතකොට අපිට මුදල් අසීරු අවස්ථාවක ඉඳගෙන ගෙදර ගන්න අපි ගෙදරක අපිට මුදල් අසීරු අවස්ථාවකදී අපි ගෙදර සාද පවත්වන්න යනවද? පින්කම් කරන්න යනවද? වෙන වෙන මේ විනෝද චාරිකා යන්න යනවද? විදේශ ගමන් යනවද? නැහැ, අපි මුදල් අර පරිසම් කරගෙන අත්‍යවශ්‍ය කාරණයට පමණයි වියදම් කරන්නේ. දැන් එහෙමනම් මෙතනත් අත්‍යවශ්‍ය නො අත්‍යවශ්‍යම කාරණේ මොකද්ද? මේ රට ඉදිරියට ගෙන යාමට හැකියාව සහ දැනුම ශක්තිය සම්බන්ධකම් තියෙන පුද්ගලයෙකු සෝර ගැනීම. අනිත් කණ්ඩායම් කොච්චර තොර ගත්තත් ඒ වගේම වාර ගන්නෙ නැත්නම් සද්දා ඇති ප්‍රතිඵලෙ මොකද්ද? අපි ප්‍රාදේශීය කරේ උත්තේ මේකට අත්‍යවශ්‍යම පුද්ගලය තෝර ගැනීම කියන්නේ. දැන් ඔබතුමාගේ මතය දැන් හැබැයි දැන් පළාත් පාලන මැතිවරණය කියන්නේ ඒ ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරන ප්‍රාදේශීය වශයෙන් අවශ්‍ය සංවර්ධන කටයුතු සහ තීන්දුව තීරණ ගන්න ආයතනය මේ පළාත් පාලන ආයතනය.
නගර සභා සහපාදී සභා. ඒතකොට ඒක දැන් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ඒතකොට එතන තීන්දුව తీරන ගන්නේ නිලධාරීන් මිසක් මහජන නියෝජ්‍ය නෙවෙයි. 2019 ඉඳලා අවුරුදු 4කට ආසන්න කාලයක් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ. ඒතකොට එතන තීන්දුව తీරන ගන්නෙත් මහජන නියෝජ්‍ය නෙවෙයි. දැන් ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුවත් මේ තත්ත්වයටපත් කරලා පාර්ලිමේන්තුව මැතිවරණයකුත් වැඩක් නැහැ. ඒකෙත් තීන්දුව తీරන ගන්නේ ඔබතුමා ලස මහජන නියෝජ්‍ය නෙවෙයි නම් රට රෝණ ජනාධිපති කෙනෙක් විතරද? එතකොට මේ මේ ජනතා පරමාධිපත්‍ය කියන එකට මොකද වෙන්නේ? හොඳයි. ඒ ඔබ මම කියපු කාරණේ ඔබ අවබෝධ කරගත්ත හැටි හෝ ඔබ හිතන හැටි වෙන්න පුළුවන්. මම කිව්වේ පළමුව පැවැත්විය යුත්තේ රටේ වගකීම බාර ගන්න පුළුවන් පුදුයත් තොර ගැනීම. අනිත් ඒකකවත් තියන්න එපා කියලා කිව්වේ නැහැ. දැන් අසීරු මුදල් ආර්ථිකයේ අසීරු තැනකදී අපි මේ මුදල කළමනාකරණය කර ගන්න ඕන තියෙනවා. ඒ කළමනාකරණය කර ගැනීමේදී අර අනිකුත් මැතිවරණ වලට මුදල් හිර කිරීම තුළ සිදුවෙන්නේ තවත් රටේ රට අසීරු තත්ත්වයකටපත් වීම ජනතාව පීඩනයටපත් වීම. අන්න අපේ ආර්ථික යහපත් කරගෙන යනවට පස්සේ අපර පුළුවන් කියලා. මේ ජනාධිපතිතුමාට තව කොච්චර කාලෙ ඉන්න පුළුවන්? කල්ලි කුමිසිමත් වර තව වෘද්ධක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මුතුමා කියන්නේ මාර්තු මාසයේ වෙන විට ඡන්දය තියෙනවා කියලා මුතුමා අදහස්. මම ඡන්දය තියෙනවා කියලා කිව්වේ නෑ. මම කියන්නේ තැබීම සුදුසුයි කියලා මං කිව්වා. එතකොට ඒ අවුරුද්ද තුලම වෙන කිසිම මැතිවරණයක් පැවැත්වෙන්නේ නෑ. ඒ අවුරුද්ද තුලම අපි මේ මේ මහජන නියෝජිතයන්ගෙන් තොරව රට ඉස්සරහට ගෙන යනවා. දැන් මේ කෙටි කාල මේ කාල පරිච්ඡේදය තුල මහජන නියෝජිතයෝ ඉන්නවනේ 224 25ක් දැන් ඉන්නවනේ. මට පෙන්වන්න සද්දා මේ 225 සිදු කරන කාර්යයන් මොනවද කියලා ප්‍රායෝගිකව කටේ සම්බන්ධව ඔබතුමා කියන පාර්ලිමේන්තුව තුළ අමාත්‍ය මණ්ඩලයේ යම් පිරිසක් ඇරෙන්නට අනිත් උදවිය කරන කාර්යභාරය පෙන්වන්න පාර්ලිමේන්තුව තුළ විශාල කාර්යභාරයක් කරන ඔබතුමාගේ නායකතුමාමනේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් තබාගෙන කටයුතු කරන්නේ. දැන් උදාහරණයක් ඇරෙද්දී දැන් IMF ගිවිසුම පවා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. ඔව් නේ. දැන් ඊයේ පෙරේදත් ඔබතුමාලා මේ තීන්දුවක් ගත්ත ජනකරත් නායක මහත්මයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුව පැවැත්වෙනවා. කෝපා කමිටුව පැවැත්වෙනවා. මේ වගේ කමිටු ගණනාවක් පැවැත්වෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභාව පැවැත්වෙනවා. එතකොට ඔබතුමා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැ කියලා. නෑ නෑ නෑ. ඒකත් වැරදි පැත්තනේ ඔබ අර්ථකථනය කරන්නේ. පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියලාවත් පාර්ලිමේන්තුවේ පහ කියලාත් කියනවා නෙමෙයිනේ. මම කිව්වේ මේ අවස්ථාව රට අසීරුපත් වෙලා තියෙන අවස්ථාවේ මැතිවරණ රාජිකට යාමෙන් සිදුවන්නේ රටට ජනතාවටත් අගතිය. ඒ අගතිය වළක්වා ගැනීමට නම් අපි කළමනාකරණය කරගත යුතුයි. මම තුන්වෙනි වතාවේ කියන්නේ. ඒ කළමනාකරණය කිරීමේදී නම් අත්‍යවශ්‍ය කාරණේට අපි ප්‍රමුඛතාවය දිය යුතුයි. රටේ වගකීම බාර ගන්න පුළුවන් පුද්ගලයකට රට බාර දීම සිදු කළ යුතුයි. ඒක සිදු කිරීමේදී දැන් 225ක් ඉන්න අතරින් ඒ වගේම කවුරුවත් බාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ඉදිරිපත් වෙච්ච එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි. එහෙමනම් තවත් මුදල් නාස්ති කර කාබාසිනය කරමින් ජනතා පීඩනයට පත් නොකර ජනාධිපතිවරණයක් ලැබීමෙන් රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් අභියෝග ජය ගන්න පුළුවන් අභියෝගන මුණ දෙන්න පුළුවන් මිනිහට රට බාර කරන්නට ඕන. ඒතකොට ආර්ථිකය කළමනාකරණය කරමින් රටේ ආර්ථිකය සකස් කරගනිමින් අන්න එතකොට නිරන්තර පළාත් පාලන මැතිවරණයක් තියන්න ඕනේ. රටේ ආර්ථිකය සකස් කරගනිමින් නැත්නම් ඔබලගේ ඔබතුමාලගේ පක්ෂ ශක්තිමත් කරගෙන අපේ පක්ෂ අපි ශක්තිමත් කරගෙන يعني මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයට යන එක එක්සත් ජාතික පක්ෂයට යම්කිසි අවාසියක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. එතකොට පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යම්කිසි අවාසියක්. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩ පිළිවෙලත් එක්ක ඔබතුමාලා බලාපොරොත්තු වෙන ප්‍රතිවාදියාවත් ඔබතුමාලා තරආදී තියලා කියලා බලලා මේ වෙලාවේ වාසි තැනට තමයි ඔබතුමාලා ඇණිය ගහන්න යන්නේ. ඒ විදිහට කෙනෙකුට ඕනම් මේ ඒ පිළිබඳව අදහස් දක්වන්නට පුළුවන්. කෙසේ නමුත් අපි ඉතාමත්ම අවාසිය අවස්ථාවලත් මැතිවරණ තියලා ඒකට මුණ දුන්නා. 2018 තිබුණ පළාත් පාලන මැතිවරණය පවත්වන වෙලාව වෙනකොට අපිට ඉතාමත්ම අවශ්‍ය තහගත් අත අපි ආණ්ඩුවේ හිටියේ අපිට බහුතරය තිබුණා. එදා එහෙමනම් මේ තත්ත්වය පිළිබඳව අපි අනවබෝධයෙන්ද මැතිවරණයට ගියේ නැහැ. අපි අවබෝධයෙන් මැතිවරණයට ගියේ. අවබෝධයෙන් මැතිවරණයට ගිහිල්ලා අපිට එතනින් පළාත් පාලන ආයතන ගන්නව පරාජයපත් වුණා. අපි ඒකට මුණ දුන්නා. ඒ වගේම 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයට එනකොට අපේ කණ්ඩායම කඩාගෙන ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ වෙනම දේශපාලන පක්ෂය පිටව ගත්තා. අපි ඉතුරු 19 දෙනයි. මේ 19 දෙනාටත් තිබුණා අර කඩාගෙන ගිය කණ්ඩායමට මේක තියලා ඒගොල්ලෝ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම සඳහා එතනින් ඡන්දෙල්ලලා පාර්ලිමේන්තුවට එන්න. නමුත් අපි යනතුරු බාරගත්තා. අපි දන්නවා අපේ අවාසි අපි පරාජය වෙයි කියන අනතුරු අපිට
අපි මේ 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 බාර අරගෙන අපි කර මොන දුන්නා අපි අභියෝග වලට දිපැනල යන කට්ටිය යන්නේ මේ එක්සත් ජාතික පක්ෂේ ඉඳලා ඒ අභියෝග වලට මුහුණ දෙන කණ්ඩායමක් ඉතිහාසයේ මහමානීය ඩී.එස් එන්.නායක මහත්මයාගේ ඉඳලා අද වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දක්වා එක්සත් ජාතික පක්ෂේ නායකෝ හැමදාම අභියෝග බාර අරන් දෙන්නේ අභියෝග බාර අරන අභියෝග ජයග්‍රහණය කරවලා තියෙනවා ඒ නිසා ජයග්‍රහණය හෝ පරාජය කියන එක අපිට අමාරු දරන්න බැරි ගන්න මේ අපි කවදාවත් පෙරදිලා කැලේ පැනලා නැහැ අපි කවදාවත් යාළුවන්ට ගිහිල්ලා රින්ගාගලා ඉඳලා නැහැ අපි කවදාවත් ඉස්පිරිතාලේ කියලා ගිහිල්ලා පෙරදුනා කියලා බුදියන් ඉඳලා නැහැ එඳ හැංගිලා ඉඳලා නැහැ මොකද යාළ කතාව හරියට කියනවා ඒ නිසා අපි බාර ගැනීම ගැන නිරන්තරයෙන් කතා කරපු නිසා ඔබතුමා කරපු ප්‍රකාශත් පාවි දවස්වල පුවත්පත් වාර්තා කරලා තිබුණා විපක්ෂ නායකතුමන් සජිත් ප්‍රේමදාස මහත්මයා අභියෝග බාර ගන්න පුළුවන් නායකයෙක් නෙවෙයි කියලා ඔබතුමා ප්‍රකාශ කරලා තිබුණා අපි කැමති ඒ ප්‍රකාශයේ පදනම දැනගන්න ඉතින් අභියෝගයක්නේ දැන් ආණ්ඩුව කඩා වැටෙනකොට ලක්ෂේ ඊළඟට බාරගත යුත්තේ විපක්ෂය. ඒතකොට දැන් මේ ආණ්ඩුව කරන්න බෑ කියලා ඉල්ලලා එන්න කියලා ආරාධනා කරා. නිකන් නෙමෙයි අඬ ගහලා දෙනවා. අනිත් අය ෆයිට් කරලානේ ආණ්ඩුව ගන්න. අපි විපක්ෂේ ඉන්නකොට අපි ෆයිට් කරලා මහනුවර ඉඳලා කොළඹට පයින් ඇවිල්ලා ඉවරලා ගාල්ලේ ඉඳලා මෙහෙට ඇවිල්ලා මොන යුද්ධ කරනවද මේ උද්ඝෝෂණ කරලා තමයි ආණ්ඩුව කරගන්නේ. දැන් එහෙම නෙමෙයි මේක කොට මොහොතක වෙන්න එන්න. මේ බාර ගන්න කියලා. අතවන්න අඬ ගාලා බාර ගන්න. ඉතින් බාර ගන්න කියනකොට බාර ගත්තේ නැහැ. අද බාර ගත්තා නම් රටේ ජනාධිපති. ඉතින් එතකොට මේ රටේ තිබුණා තෙල් පොලිම ගෑස් පොලිම ගෑස් පිපිරනවා ගොවියට පොර ටික නැහැ. ළමයට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. සෙඩ් එකේ ඉන්ධන ටික නැහැ. අත්‍යවශ්‍ය වාහන ටික නැහැ. දරුවට කිරිපිටි පැකට් එක නැහැ. මේ ලොකු අර්බුදයන්නේ. මේ අර්බුදය පාරේ යුද්ධයක් කියලා තිබුණා. අරෙන් අරගලේ මේ අගමැති කාර්යාලයට අල්ලනවා අරෙන් ජනාධිපති කාර්යාලය අත්පත් කරගන්නවා මේ අරලිගහ මන්දිරේ වටලනවා මේ මන්ත්‍රීවරුන් ගෙවල් වලට ගිනි තියනවා ඒක පැත්තක මන්ත්‍රීවරු මරනවා ඉතින් මේක බරපතල අභියෝගයක් මේ බාර ගන්න මේක සමනය කරන්න කොහොමද කියලා ඉතින් මේක පුළුවන් මිනිහන මේ අභියෝගය බාර ගන්නවා විපක්ෂ නායකත්වය සහ විපක්ෂය කියන්නේ ඒ අභියෝග බාරගත යුතුයි ඉතින් බාරගත නෑනේ ඒ ඔයිට වඩා තව උදාහරණ ඕනද ඉතින් අභියෝග බාර ගන්න කියන්නේ ඔබතුමා හිතන්නේ නැද්ද මේ සමග ජන බල වේගයත් එක්ක එකතු වෙලා संविधायक सूर्य महात्मा पत्रिक තිරිකොතර ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා සමාජිකත් කරනවා ඊට අමතරව අපේ ගාමී අපේ ප්‍රාදේශීය සංවිධායකතුමන්ලා හම්බෙලා ඒ සංවිධායකතුමන්ලා හරහා සමාජිකත්වය ලබා ගන්නවා ඒ අනුව සමගි බලවේගයට සම්බන්ධ වෙලා හිටපු බහුතරයක් දෙනා දැන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා තියෙනවා ඉදිරි කාල පරිච්ඡේදයේදී තව සම්බන්ධ වෙයි ඒ අනුව එක්සත් ජාතික පක්ෂයත් සමගි බලවේගයත් එකට යන තත්ත්වයක ඒ විතර නෙමෙයි වෙනත් දේශපාලන පක්ෂත් ඔයාල කන්නෑනොත් අපිත් එක්ක එක්ක හසල වැඩ කටයුතු කරාවි. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට දැන් අපි ආයතනතාවක් මැතිවරණයේ පැත්තට අවධානය යොමු කළොත් දැන් රුපියල බොහෝ දුරට ශක්තිමත් වේගෙන සුබවාදී තත්වයක් අපිට පේන්න තියෙනවා. දැන් ඔබතුමා කලින් සඳහන් කළා මේ මැතිවරණයක් පැවැත්වීමේදී මේ මූල්‍ය ගැටලුව මුදල කියන කාරණාව ප්‍රබල සාධකයක් වෙනවා කියන එක. දැන් ලබන වසරේ අපි හිතමු දැන් ඔබතුමා සඳහන් කරනවා නම් මුලින් අපි හිතමු දිනවකවානුව අපිට කියන්නට බෑ. නමුත් ජනාධිපතිවරණයක් මුලින් පැවැත්විය යුතුයි කියනවා නම් ඊට කලින් අපේ රටේ ආර්ථිකය යම් සාධක මට්ටමකට આવොත් ඔබතුමා හිතන්නේ නැද්ද පළාත් සභා මැතිවරණයක් ප්‍රාදේශීය සභා මැතිවරණයක් මුලින් පැවැත්විය යුතුයි කියලා නේ මම නම් දකින්නේ මේ මගේ දැක්ම මම මේ ප්‍රජාන්ත්‍රවාදී නැති කරන්නවත් පළාත් පාලන ආයතන නැති කරන්නවත් පළාත් සභා නැති කරන්නවත් කියලා කියන නෙමෙයි ඒ ආයතන පළාත් සභා නැති කරන්න බෑ පළාත් සභා රටේ විවත්තාව ඒ විවත්තාව අනුව අපි කටයුතු කළ යුතු වෙනවා ඒ වගේම පළාත් පාලන ආයතන පිළිබඳ ගැටලුවක් තියෙනවා පළාත් පාලන ආයතනයේ ඩිලිමිටේෂන් නැත සීමා නියතන කොමිෂන් සභා කමිටුව ඒ නිර්දේශ ඉදිරිපත් කරමින් යනවා ඒ අනුව කොට්ටාස 4800 ඉක්ම වූ 5000ක විතර ගෑවෙනනෝ ගෑවෙන තරමේ තත්වයක දැන් ඉන්නේ ඒ සම්බන්ධව ඔබතුමා ඇතුළු පාක්ෂික කිහිප දෙනෙක් පහුගිය දවසක කමිටුවට යෝජනාවකුත් ලබා දුන්නා මැතිවරණවලදී කලාප ක්‍රමයට මන්ත්‍රීවරු තෝරන්නත් කියලා ඔව් ඒ ඒක ලක්ෂයක ඒකරේ තමයි සහභාගීල හිටපු දේශපාලන පක්ෂ ඔල සමාජික බහුතරයක් මේ කොට්ටාස නිර්ණය සීමා නිර්ණයට එරෙහිව කතා කරා. මේ කොට්ටාස බෙදලා තියෙන ක්‍රමයේ ආහරණ යාබද කොට්ටාස නෙමෙයි ඊට එහා කොට්ටාස සම්බන්ධලා තියෙන ඔයගේ තර්ක විතර්ක ගෙනවා. ඉතින් ඒක මේ කමිටුවේ සභාපති
මහින්ද දේශාප්‍රිය මහත්මයා සිටියන් ගෙන්වල ඉවරලා ඒ පිළිබඳ අධ්‍යයන පරීක්ෂා කරලා බලපුවාම සමහර වෙලාවට එතන රක්ෂිත වනාන්තරයක් එහෙම නැත්නම් දියලගින් වෙනතල ඒ වගේ තියෙන්නේ. දැන් දියවන්නවෙන් ඒ ගොඩයි මේ ගොඩයි දෙක එක කලපය. ඉතින් ඒ වගේ දේවල් ඒ වෙනස්කම් තමයි මේ පෙන්වන්නේ. ඉතින් මම පෙන්වන්නේ පුත්තලන් දිශකේ වනාතවිල්ලේ තියෙන ප්‍රාදේශ වනාතවිල් ප්‍රාදේශ සභාව. මේ වනාතවිල්ල ප්‍රාදේශ සභාවේ ගංගේවාඩිය කොට්ටාසය ගංගේවාඩිය කොට්ටාසයේ දදරුවෙන් කලාවෙන් මේ පිට පුත්තලන් පැතර වෙන්න තියෙන්නේ. එතකොට ඒ ගංගේවාඩිය කොට්ටාසයේ ආයත වෙන තව ග්‍රාම සේවක සමත් තියෙනවා. ඒ පූකුළුම. පූකුළුම ග්‍රාම සේවක වසමට විල්පත්තුව වනාන්තරයේ මැද එහෙම නැත්නම් අවිභූමියේ මැද කිලෝමීටර් 52ක් යන්න ඕන. එතකොට ඒ තරම් දුරින්. ඒ වගේම අරපැත්තෙන් ගත්තම කල්පිටියේ කල්පිටියේටම මේ සම්බන්ධ ප්‍රාදේශීය සභාවේ එක කොට්ටාසයකට සම්බන්ධිත අනිත් ග්‍රාම සේවක වසම තමයි බතලංගොඩුව. බතලංගොඩුවට පැයකමාරක් බෝට්ටුවේ ගමන් කරන්න ඕන. එතකොට ඒ මේ සීමා නිර්ණයේදී එකට එක යාකරල වල කරන්න බෑ. මැද්දේ තියෙන්න පුළුවන් ජලාශයක් මැද්දේ තියෙන්න පුළුවන් මූදක් කලපුවක් එහෙම තමයි වනාන්තරයක් ඒ වෙනි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ මේ තර්ක විතර්ක යනකොට මේ කොට්ටාස නිර්ණය මේ අනිත් පක්ෂවල උදවිය කතා කරා සමානුපාතික ක්‍රමයටම යනවා වඩා හොඳයි කියන එක ඒගොල්ලෝ. ඉතින් මම පෙන්නලා දුන්නේ සමානුපාතික ක්‍රමය තුල සිදුවන අසමමිතික මන්ත්‍රී ධූරපත් වීම. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතන කොට්ටාස 14ක් තියෙනවා. මේ 14 දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව තේරෙනකොට 18 දෙනයි. මේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 18 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාව තේරිපත් වෙන්නේ වාරිය පොලින් කුරුණෑගල පැත්තට වෙන්න පොල් ගහවෙල නම් දින මේ සීමාව තුල තමයි වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව බියන්නේ. ඒතර අර දුෂ්කරම තියෙන කොට්ටාස තමයි ගල්ගමුව නිකවරටිය යාපහුව වගේ මෙතන කොට්ටාස. ඒව හරි විශාලයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකින් සමන්විතයි. හැබැයි බිහිවෙන්නේ මන්ත්‍රීවරු. දැන් මන්ත්‍රීවරු බිහිවෙන්නේ නැත්නම් මහජන නියුත්‍යත් බිහිවෙන්නේ නැත්නම් ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සඳහා මූලිකත්වයේ ගන්න ඒ අවශ්‍යතා නම් කතා කරන මිනිසු නැති වෙනවා. ඉතින් එතකොට අර කතා කරන අඩනෝ අපි හැදලා තියෙන එහෙමනේ ඒ ප්‍රදේශවල උදවිය මේ සම්පත් ප්‍රමාණයෙන් ගන්න. පුත්තලන් දිස්ත්‍රික්කයේ ගත්තොත් පුත්තලන් දිස්ත්‍රික්කයේ ආරච්චි කට්ටුවෙන් ඔබට ගියාම ඉතුරු කරුළුගස්සාව දක්වා වුණත් වනාතවිල්ලේ මේ හැරි පානීය ජලයක් නැති ප්‍රවාහනයක් නැති අධ්‍යාපනයක් අතළු මේ හැම අන්තයකම දුෂ්කර වැත්තේ. හැම මන්ත්‍රී දුර 8යි පුත්තලන් දිස්ත්‍රික්කයේ. පැතිරුණු කොටස් 5යි. එතකොට මේ මන්ත්‍රී දුර 8ෙන් බොහෝ විට මන්ත්‍රීවරු දෙකක් හෝ තුනක් තමයි දැදුරෙන් එපිට ආරච්චි කට්ටුවෙන් එපිට ප්‍රදේශයට එතුණා. ඒතර මන්ත්‍රීවරු දුර පහක් තියෙන මේට නාත්තණ්ඩිය වෙන්නප්පුව සහ හලාවත කියන මැතිවරණ කොට්ටාස යම් ප්‍රමාණයකට දියුණු තත්ත්වයක තියෙනවා. එතකොට මෙතන අසමමිතික සම්වර්ධනය සිදුවෙන්නේ. අන්න ඒක වෙනස් කරන්න. දැන් පළාත් පාලන ආයතන ගත්තත් එහෙමයි. දැන් අනමඩු මැතිවරණ කොට්ටාස අනමඩු පළාත් පාලන ආයතනේ ගත්තාම ප්‍රදේශ භාවට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනක් ආයි තියෙනවා. එකක් මහකුමු කඩවල ඉතාමත්ම දුෂ්කර අති දුෂ්කර තැන. අනිත් එක පල්ලම අනිත් එක ආනමඩුව. ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනගහනය වැඩි. ඒතර ඡන්දදායකන් සංඛ්‍යාව 70,000ක් ඉන්නවා නම් ආනමඩුව මැතිවරණ කොට්ටා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල එතන 40,000ක විතර ප්‍රතිශතයක් ඉන්නවා. පල්ලමයි මහකුමු කඩවල දෙකට තමයි ඉතුරු 30,000 යන්නේ. ඒතර මනාප්‍රකමයට එතන සමානුපාතික ක්‍රමයට එනවා නම් පල්ලමෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයාට මනාප සොයා ගැනීමට යන්න තියෙන දුර ප්‍රමාණය බොහොම වැඩි. මහකුමු කඩවල එක්කෙනාට 8ට අඩු. මේ 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 අමාරුයි. එතකොට ආනමඩුවේ එක්කෙනාට ජනතාව ළඟ ළඟ ඉන්න නිසා ජනතාව වැඩි නිසා එයාට මනාප ලබා ගැනීමට තියෙන අපහසුව අඩුයි. එතකොට වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක්පත් වෙන්නේ අර පහසුකම් තියෙන ජනදුරහණය වැඩියෙන් ඉන්න තැනින්පත් වෙන්නේ. එතකොට අන්න අර අසමමිතික මන්ත්‍රී සංඛ්‍යාව බිහිවීම සහ අසමමිතික සංවර්ධනය තවදුරටත් වෙනවා. මේක සමමිතික තැනට ගේන්න නම් මෙන්න මේ කලාපරකමේ ඇති කරන්න නම් පල්ලම කොට්ටාසේ මන්ත්‍රීවරු මෙච්චර සංඛ්‍යාවයි. මහකුමු කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මෙච්චර මන්ත්‍රී සංඛ්‍යාවයි. ආනමඩු කොට්ටාසේ මෙච්චර මන්ත්‍රී සංඛ්‍යාවයි. මන්ත්‍රීවරු 12ක් මේ ඉන්නවා නම් අන්න කොටස් 4ට මන්ත්‍රීවරු 4 දෙනාට ගන්න. අන්න එතන කලාපයකින් මන්ත්‍රීවරු 4 දෙනා ආවොත් ඒ කලාපයේස අර සම්පත් බෙදී යාමේදී සමමිතික තත්ත්වයක් එනවා. ඒකත් එක්කලා කොට්ටාස සම්වර්ධනයේට ඒක රුකුලක් වෙනවා. දැන් මේ වල පිළි අරගෙන තියනවාද ඒකේ ඉදිරි තත්ත්වය මොකක්ද? නැත්නම් ඒ එතන දැන් සීමා නිර්ණ කමිටුව මේක දැන් ඊළඟට සීමා නිර්ණ කොමිෂන් සභාව වෙනවා. සීමා නිර්ණ කමිටුව ඉතින් මේ මම ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව අතතේ මොකද මහින්ද දේශප්‍රිය මහත්මයා අතුරු කණ්ඩායම ලොකු ප්‍රශංසාවකුත් අපට ඉදිරිපත් කරා ප්‍රකාශ කරා.
Ewakem ini adas yojana sima komisi mana? Idir bat kiri mana? Egollo khade tu kerana kela apit egre sudana minne kena karena sanah kara. Dengan meka kerana meka kerana apa asuh mana? Kote duduk kerana nanti kini mau mana? Muka tu apit andu kami yasta awi dahatren yasta sanso yasta awi no dahatren yasta awi tienni sonal sistem. Netam kalap Kemeja mati orang pada itu. Eka parlimen itu mati orang ni diorang nak kerja tinggal dahatran ni biasa awing. Kalau apa kemeja mati orang tiada. Dawa saat ini sih ada kerja sama tak kerja kat tengah. Impasse mana mata kerja video premudasa metua. Premudasa metu mage. Eka paper agi ke bina di bawah segi tera. Eka kata awing. Ada dahatran biasa sanso dene akar mana kerja tinggal. Ini nawata dahatran biasa sanso dene tiada mak kerana orang. Oh kalau apa kemeja tak nampak. Udah nak kata kuliah bide kurnaya kerja disek. Kalapa tu nukar kerana nukulang, ya apa bu kalapa, kurunaya gelak kalapa sah, kuliah piti kalapa. Kalau kalapa ni ngar mantri usang kaya, dah hari dina piti. Meja usir me kata bah kena, butuma, anu kar duriak, sambandin, namu belati no kira, butuma sah butuma ge paksi, nawin disa na kemana tami ge attack tiro. Mat kata aran nukulang mage na, mama anu kar duriak illalat nene. Jalan itu tuh orang ramai orang duri ni, anda kira tahu ni kan kira tuh ni. Mami yang kata dana itu, mami dana ni madya tulen anak kata itu lagi. Samaj madya tulen gini anak percaya, kemudian samaj madya tulen mereka mahu na samarau udahbiya. Mata pinu aja mereka. Eka, eka samaj madya tulen gini, hamadam oleh perubatan gini anak mereka makan dah ema. Eka kalau tiada mereka ni cuma utuh mereka mahu kara kira. Eka, itu orang mahu kara juga. Dan kira madiam pelatih anu kara kelak dengan atau ini datang diurun dengan kelak pati nut liung kelak mana ini perda terkut mule khana resima tiba dengan dia kerana bidai korek mangen asal dengan kelak ini mang atau ini madiam pelatih diurun dengan anu kara korek diri kelak mana dengan ini jangan tua tahu dengan kelak ini mang alat ini ilalat ini. Oh, then meter was rapid pain wa then meter kering kawikap matukaru pasne matamai mang matukaran ini. Obatmu aku desa palak ni dan kerana sama kita jangan balik lagi kandang dan adil aja nama kita kita jadi kapak sihat. Dan ini pereda apa meme? Pihersen menteri tu ma yang prakasa kala. Ia matero wadibe Suresh menteri tu ma ar jangan kerat naik mahatme lagi candai masih mata andro te virudu candai andro paksi candai prakasa kala. Making pain ni me, sama kita jangan balik lagi me perdana balik lagi. Iksa jadi paksiat tak kekatuin bawa kedai, mana tahu tu malah ia sambandin sahkat cak keramin sini bawa tu. Kau rasa sama kita jangan balik lagi tu? Oh, api sama kita jangan balik lagi kepamanan ni me sadha, api hamba desa pal paksiat kekama sama sahkat cak keram. Api hamba desa pal paksiat kekama sahayogi me berikan ni. Ini bagaimana jangan dibuat tu, mahu pempehadilio. Parlimen itu yang ni salah tiba. Parlimen itu menteri orang yang asing ini berat tiba. Agama itu orang yang asing itu tiba. Jangan dibuat orang yang asing. Awasan orang asing parlimen itu amat mudah sekali. Siul dina ikut tuh ni kelala. Apa para marta siul dina ikut tu ikut ekal siul agan. Mereka kata betul tiada tapting kodenya gimu sanda. Ia orang yang ni. Insa Allah motor mampir arah dana kerana mahu ikut tu kerana. Udah mewenang kita pawai ini jangan dibuat orang yang ikhlas jati ke paksi ke kunat. Bahut teriye pohutwe kandai matamai andu tulen ini. Ita matarawa samudra jalan balawegi hitapu menteri warun kipatine kut sila kali daspaksi itu menteri warun kipatine kut mengikuti katulai inno. Itu kuda mati aktiro samaja dah sakti inwa. Mereka lirik singa mahatmya kerana rajapaksi warun naraksha kiri me ya putiakya. Itu kuda eksa jati ke paksi ubudu makai naiki ella. Namun, ini mesti ak, ikan itu yang, jangan tawa aragali di, illa pudiak tamai me, ekstara par sebab ibat kali itu ikan paran ini. Namun, Ranil Wickremesinghe mahatmya me ibat kali itu ikan khanda em, araksha keramin paran hati itu gini no. Ini amatelo tawat ada hasakti, na Ranil Wickremesinghe mahatmya samahalat me hilavela innu akila jam kisi deshe paran khandu uraka. Ini sambandu butuma kada. Prasadasi. Ikan baru mana yang kena kira ada ni? Tanjung itu masih mati hilang la ni. Tanjung itu masih mati bahu saya haluin. Hemat kita nama hunkan demi. Itu amat tu perjuangan terawadiu. Mereka paling ini.
ඊළඟට රාජපක්ෂලාගේ හිරකාරෙන්ද නැත්නම් මේ මේ යටවිලාද මොකද ඔබ කිව්වා දැන් මම මොකට නෑ කියනට වඩා ඉතාමත්ම ළඟ තියෙන මේ හැමෝටම මතක තියෙන මේ එක කාරණයක් උදාහරණයක් ගන්නවා කවුද මහජන උපදේශක විසමේ සභාපතිවරයා දැන් විදියට දැක්කේ ජනක රත්නායි ජනක රත්නායි මහත්තයා කවුද ගිනාවේ එතෙන්ද බැසිල් රාජපක්ෂ මහත්තයා එතන බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙනාපු පුද්ගලයා තමයි මේ කොමිසමේ සභාපති ජනක රත්නායක මහත්තයා ඉන්නේ. දැන් ජනක රත්නායක මහත්තයා ඉවත් කිරීමට පියවර ගත්තා. ඔහුගේ කටයුතු සම්බන්ධව ඇති වුණු ගැටලු නිසා. ඒ ඉවත් කිරීමකට කටයුතු කරනකොට අධිකරණය කිව්වා මේකට කටයුතු ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව සම්මත කරගෙන මේක ත්‍යාග කරන්න කියලා. ඒක ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුගත වෙලා ඉතාමත් පැහැදිලිව කරා අරසිරාණ බණ්ඩාරනායක මැතිනිය ලොවන්න කටයුතු කරා වගේ එහෙම පියවර ගන්න නැතුව වැඩගත් විදියට ජනතාවාදී එක සිදු කරා. දැන් ජනක රත්නායක මහත්තයා ගෙනාවේ රාජපක්ෂ මහත්තයාලානේ. ඒක රණල් වික්‍රමසිංහ මහත්තයා ඔක ඕන්නේ කියලා ජනාධිපතිවරයා වශයෙන් කිව්වනම් උතරින් හැට යනවා. ඒක උදේ රණල් වික්‍රමසිංහ මහත්තයා ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරාද? හරි ක්‍රමවේදී ආරක්ෂා කර ගන්නට නීති යුක්ති ආරක්ෂා කර ගන්නට ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරන්න කියන්නේ කවුද ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරන්නේ TN එක ජන TN එක ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරන්න කටයුතු කරා TN එකත් ජනක රත්නායක මහත්තයා පෙර වශයෙන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී හිටියේ නැහැ එහෙනම් කවුද ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරන්න ගියේ ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රාජපක්ෂලා රකින්නවා කියලා ඉවරලා අඬ බෙර ගන්න කැමර දෙන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමගි බලවේගය මොකද්ද කරේ රාජපක්ෂ මහත්තයලා ගෙනාපු ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරන්න කටයුතු කරා. විමල් වීරවංශ මහත්තයාගේ කණ්ඩායම උදේ ජනක රත්නායක මහත්තයා ආරක්ෂා කරන්න කටයුතු කරා. අනිත් පැත්තෙන් දලසලහපිර මහත්තයත් එක්ක ඉන්න කණ්ඩායම ජනක රත්නායක මහත්තයාව ආරක්ෂා කරන්න පියවර ගත්තා. එතකොට දැන් රාජපක්ෂ මහත්තයලා ගෙනාපු කට්ටියව රකින්නේ රාජපක්ෂ මහත්තයාගේ නඩය රකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද විමල් වීරවංශ මහත්තයලාද සජිත් ප්‍රේමදාස මහත්තයලාද එහෙම නැත්නම් මේ 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 දලසලපර මහත්තයලාද නැත්නම් TN එකද නෑ ඔගේ ගිනාවේ කවුද කියන එක නෙවෙයිනේ වැදගත් වෙන්නේ ඔහුගේ ක්‍රියාකලාපේනේ එතකොට ඔවුන් විශ්වාස කරනවා ජනක රත්නායක මහත්මයා ඒ කියන්නේ ඒ අදාළ පක්ෂ විශ්වාස කරනවා ජනක රත්නායක මහත්මයා ඔහුගේ බලතලය සහ ඔහුට ලැබිලා ඔහුට පැවරිලා තියෙන කාර්ය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළා කියලා ඔබතුමාලාගේ එහෙම නැත්නම් ආණ්ඩුව පාර්ශවය විශ්වාස කරනවා නෑ එහෙම නෙවෙයි කියලා. එතන මෙතන ඒ වගේ අදහසක් මිසක් මේ අර අපි අරයගෙන අපේ කෙනා ආරක්ෂා කරනවා කියන අදහස නෙවෙයි නතන තියෙන්නේ. මේ දේශපාලන ශ්‍රේෂ්ඨ ඉන්න හැම කෙනෙක්ම දන්නවා ජනක රත්නායක යම් යම් අවස්ථාවලදී හතරුණු ක්‍රියා කරපු ගන්නවා. මහජන උපදේශක කොමිෂන් සභාවක සභාපතිවරයෙක් නම් ඔහු එක නිර්පාක්ෂිකව කටයුතු කරන්න ඕන. ඒ කටයුතු කරපු අන්දම පිළිබඳව විෂය භාරමති කාංචන විජේසේකර මහත්මයා පාර්ලිමේන්තුවේදී බොහොම පැහැදිලි පෙන්වලා දුන්නා තවත් උදවි පෙන්වලා දුන්නා. එතකොට එහෙමනම් ඒ තමන්ගේ කාර්යභාරයෙන් ඔබට ගිහිල්ලා තමන් දේශපාලන කාර්යතාවයකට එහෙම නැත්නම් පක්ෂග්‍රාහී පුද්ගලික වශයෙන් කටයුතු කරන්න යන එක චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යතුමා කඩකමරය දුන්න හිලවුවට කොමිසම සභාවක සභාපතිවරයා කරා කියලා ඉවරලා තවත් හොඳට අපුරු කතන්දර කියනවා. එතකොට දැන් එයාගේ ස්ථාවරය කොයි විදිහට නිර්මාණය වුණේ කොයි විදිහටද කටයුතු කරේ කියන එක පාර්ලිමේන්තුව තුලනොත් කොහොම පැහැදිලිව පිළිබිඹුන. එහෙමනම් ආරක්ෂා කළ යුත්තේ ප්‍රතිපත්තියද ආරක්ෂා කළ යුත්තේ පුද්ගලයාද? දැන් එහෙමනම් එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් ඒ වගේම බහුතරයක් කණ්ඩායමත් ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න පියවර අරගත්තා. ඒ කියන්නේ ස්වාධීන කොමිසම ස්වාධීනව තිබිය යුතුයි කියන ප්‍රතිපත්තිය ගියා. අනිත් කට්ටිය කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයා කණ්ඩායම දලසලහ පෙර මහත්තයා කණ්ඩායම සහ වීරවංශ මහත්තයා කණ්ඩායම එකතු වෙලා ඉවරලා ප්‍රතිපත්තියනේ පුද්ගලික වෙනුවෙන් ගියා. මොකද ආණ්ඩු විරෝධී කටයුතු ආණ්ඩුවට හිතවාදීද ආණ්ඩු මේ වාදීද ওই ප්‍රශ්නේ උඩ ඡන්ද තීන්දුව කරා. ඉතින් එමුනම් මම කියේ ගිරාපු මිනිස්සු මම ගේන්නේ මට හිතවාදී මිනිස්සු කියලා. ඊට පස්සේ මේ රකින්නේ කවුද කියලාද මේ රේවිල්ටි කවුද කියලා ඉවරලා ඉතාම පැහැදිලිව මෙතෙන්ද ඔප්පු කරලා පෙන්නනවා මුළු සමස්ත සමාජය. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව යලිත් හමු වෙනවා. ඔබ
ඔබයලිත් එක්වන්නේ ඉර හරි කෙරින් සාකච්ඡාව සමග අද අපේ ආරාධිතයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු රාජමාත්‍ය පාරිත රංගේ බණ්ඩාර මහතා මන්ත්‍රීතුමනි පහුගිය දිනක අපි දුටුවා පුවත්පත්වල පුතලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුදුමාගේ දිස්ත්‍රික්කේ අලිසබ්රි රහිම් මහතා රත්න ප්‍රමාණයක් රත්නායක බණ්ඩාරනායක ජාත්‍යන්තර දුවන් තුලින් රැගෙන ආවා නමුත් ඉතුමා දඩ මුදලක් සමග නිදහස් වෙලා පාර්ලිමේන්තුවට ආවා මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද විසිද්ධිය එක මහජන නියුත්‍යක් වුණාම එවැනි කටයුතු වල නිරත වීම කිසිසේත්ම අනුමත කරන්නට පුළුවන් කමක් නැහැ ඒක පාර්ලිමේන්තුවේ විශේෂයෙන් මම දැක මේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න මන්ත්‍රීතුමාලත් මේ පිළිබඳව පක්ෂ විපක්ෂ කතන්දරයක් නැතුව මේ ක්‍රියාදාම හෙලා දැක්මෙන් ඒ සම්බන්ධව පියවර ගත යුතුයි කියලා කතානායකතුමාටත් යෝජනා කරලා තිබුණා ඒක හොඳ තත්ත්වයක් එවගේ මේක තාපත්තක් තමයි මේ මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශ කරා මම මේ සම්බන්ධව ජනාධිපති ලේකම් සම්බන්ධස ඒකනායක මැතිතුමාට කතා කරා ඒ වගේම අග්‍රාන්ත මාත්‍ය ලේකම් මන්ර මැතිතුමාට කතා කරා හරි අපි බලන්නම් කිව්වා කිසිම දෙයක් කිරුවේ නැහැ ඒත් අපි ආණ්ඩුව රකින්න එන්නේ නැහැ ජනක රත්නායක රකින්න යනවා කියලා ඉවරලා ඡන්දය පාවිච්චි කරා කියලා එදලත් ඔහු ප්‍රකාශ කරා ඒකෙන් එකක් වෙන්නේ ඔහු ප්‍රතිපත්තිය කරන වැඩ කටයුතු කරන මිනිහෙක් නෙමෙයි මෙතනදී ආණ්ඩුව රකින්නවද ජනක රත්නායක රකින්නවද කියලා ඉවරලා තීන්දු කරන්න ඕනේ මෙතන රටේ අවශ්‍යතාවයට රටේ ස්වාධීන කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම ද අවශ්‍යයි එහෙම නැත්නම් තමන් කරපු වරදක් සම්බන්ධව රජයට පහර ගැසීම පිළිගැනීමද සිදු කළ යුතුයි කියලා අනිත් පැත්ත තමයි ජනක රත්නායක සමන්වයක නායක මැතිතුමා ජනාධිපති ලේකම්තුමා මේකට කිව්වහම හරි බලන්නම් කියලා මුකුත් කෙරුවේ නැහැ උදව් කරේ නැහැ කියලා ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්තුමා උදව් කරේ නැහැ කියලා. ඉතින් ඒකෙන් ඉතාමත් පැහැදිලිව කරන කාරණයක් තමයි සද්දා අද රටේ නීති රසය ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. ඒ අනුව මේක පාලන බලයේ ඉන්න උදවිය ඇඟිලි ගහලා ඒ වගේම ඒ වැරද්ද නියමු මිනිහා බේරා ගන්න යන්නේ නැහැ කියන එක. සමහර කාලවලදී ඔකට එක්කෝ රත්‍රන් බඩු රත්‍රන් ටිකත් එක්කම ඔය ඒකට අදාළ පුද්ගලයා එළියට එනවා. එහෙම නැත්නම් ඒ තරමට දුරට යන්න බැරි නම් තව පුද්ගලයෙක්ව දාලා ඉවරලා ඔහු තමයි මේ කරේ කියලා ඉවරලා ඒ අර ප්‍රභු පුද්ගලයා නිදහස් කරන තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ වෙනි තත්ත්වයක් නැතුව නීති නිසස ක්‍රියාත්මක කරවීම රටේ විනය ගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක්. ඒක දැන් අද රටේ ක්‍රියාත්මක වෙනවා කියන එක මේ තත්ත්වවල පැහැදිලි වෙනවා. කොහොම නමුත් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කියලා ඉවරලා විවිධ දේශපාලන පක්ෂ හදාගෙන මෙතෙන් එන්නේ විවිධ හඳුනා කියාගෙන විවිධ අන්දමේ මුදල් වියදම් කරගෙන තැගි භෝග දීගෙන දන්තල් දෙමින් මෙතෙන්ට ආවිල්ලා එල්ලා රටේ ජනතාව විනය කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ පුත්තලම රෝහලේ බරපතල ප්‍රශ්නයක් තියෙන බෙහෙත් ගියක් තිබුණා දිගින් දිගටම මම කෙරුවට මම මැදිහත් වුණාට මම කියනවා මම පෞද්ගලික මගේ හිත කොට කතා කරලා මුලින් රුපියල් 50000ක මේ තරම් දීමකට කටයුතු කරා ඉන් පස්සේ තායිලන්තයේ සංගතාන විහාරස්ථානයේ නායකවහින් පානන් වහන්සේනම පරිත් නායක හාමුදුරන් වහන්සේ ඇතුළු දූත කණ්ඩායම ඇවිල්ලා විශාල බෙහෙත් වර්ගයක් ලබා දෙන්න කටයුතු කරා රුපියල් ලක්ෂ පෙටි කෑස් නැහැ කියලා එහි වෛද්‍ය අධිකාරතුමා එතුමාගේ කතාවෙදි ප්‍රකාශ කරපුවාම ඒ නායක හාමුදුරන් ඇතුළු නඩේ හෙඩ් කලෙක්ෂන් එකක් දාලා ඉවරලා යොලෙම රුපියල් ලක්ෂ 5ක් වෛද්‍ය නිලධාරීතුමාට දුන්නා මට මේ පෙරේද බලන්න ගිය සිකුරාදා අපි කෝටි එකහමාරක මේ බෙහෙත් ඒරවහල්ට ලබා දීමේදී වෛද්‍ය අධිකාරතුමා කිව්වේ එදා ඔබතුමා අර කණ්ණෑමත් එක ඇවිල්ලා දුන්න ලක්ෂ 5 තමයි අපිට දැන්වත් පිටි ගැස් වල තියෙන කියලා. ඉතින් දැන් මේ වෛද්‍යතුමාම කතා කරලා තියෙනවා මේ ඉන්න දේශපාලන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට දැන්ට රෝහල මුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව ඒ තත්ත්වය අහගෙන ඉඳලා අන්තිමට අහලා ඔබතුමාට පිටි ගැස් නැද්ද කියලා ඇහුවා කියලා කරලා එතනින් කට ගිල්ලනේ. ඉතින් එහෙනම් මේ ජනතාව රැවටීමයි අනිත් කාරණේ මේ මහජන නියතුන්ගේ දක්වන ආකල්පය මොකක්ද කියන එකයි ඉතාමත් පැහැදිලි වෙනවා. හැබැයි මේ පට්ටි පත් කරගත්තේ ඔය ජනතාවමයි. ඉතින් ඒ නිසා ජනතාවට මේ පීඩනයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි. නමුත් දැන් අලිසබ්රි රහීම් මන්ත්‍රීතුමාගේ කතාවට ආයෙත් වතාවක් අපි අවධානය යොමු කළොත් මේ වෙනකොට ඔහු රටිනුත් පිට වෙලා ගිහිල්ලා ජනතාව චෝදනා කරනවා ඔහු වෙනුවෙන් නිසි පියවර ගන්නවද කියලා. දැන් ගොඩක් අය කියනවා වෙන රටක මේ වගේ දෙයක් වුණා නම් ඔහු තමන්ගේ දුරෙන් පවා ඉවත් වෙන තත්ත්වයටපත් වෙලා පක්ෂයක් සාමාන්‍යයෙන් ඊට රෙහිව රටේ වගකීම්තු බලධාරීන් උන්ට රෙහිව නිසි පියවර අරගෙන කියලා. නමුත් අපේ රටේ එවැනි දෙයක් උනාද කියන ප්‍රශ්නය තියෙනවා නේද? ඔව්. රේගු නීතිය යටතේ රේගු කටයුතු කරලා තියෙනවා කියන බොහොම පැහැදිලි. ඒ ගෙනාපු රත්නන් සහ
දුරකථන රාජසන්ත කරලා තියෙනවා. ඒ වගේම ඔහුට රුපියල් ලක්ෂ 75ක දඩේකුත් ගහලා තියෙනවා. ඒ අනුව රේගු නීති අනුව රේගු මේ රේගුව කටයුතු කරලා තියෙනවා. එතනින් එහාට තියෙන පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ දැන් වැනි තත්ත්වයක් 77 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුව තියෙන අවස්ථාවේදී සිදුණා. හේවැහැට ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් වගේ රතරම් පොළු ගෙනල්ල ඉවරලා අසුනහම පාර්ලිමේන්තුවේ නිරපණ්ඩ කටයුතු කරා. එතකොට මේ පක්ෂයේ ගත විනය ක්‍රියාමාර්ගයක් එක්සත් ජාතික පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගත නිසා තමයි ඒ තත්ත්වය දෙන. දැන් මේ මන්ත්‍රීවරයා පත් කරලා පත් වෙලා තියෙන තරාදිය ලාංඡනයෙන් ආවේ මට මතක දෙර. එතකොට ඒ දේශපාලන පක්ෂයේ විසින් නැත්නම්ගේ ස්වාධීන කණ්ඩායමද කියලා මට මතක නැහැ. කෙසේ නමුත් එම ආපු තැනින් ඔවුන් සම්බන්ධව පියවර ගත යුතු වෙනවා. ඒ පියවර ගැනීමට හැකියාවක් නැත්නම් පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ පියවර ගැනීමට පොදු එකඟතාවයකට ඇවිල්ලා කටයුතු කිරීමට තියෙනවා. ඒ වගේම මහජනටත් අයිතියක් තියෙනවා. එතනින් ඔබට ක්‍රියා කරන්න. මොකද මහජන නියෝජිතයෙකු විදිහට රටේ විනිමය නීති අරපණත් උල්ලංඝනය කිරීමක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවටත් මේ සම්බන්ධ ක්‍රියා කිරීමට අවස්ථාවක් තියෙනවා. හොඳයි ඔබතුමා පුත්තලම මූලික රෝහල ගැන කතා කරපු නිසා රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුක්ත ඖෂධ සහ ඒ වගේම වෛද්‍ය උපකරණ ලබා දීම සිදු කර ඔබතුමාගේ මූලිකත්වයෙන් ඒ වගේම ඉතාලි නාපොලි නගර සභාවේ මූලිකත්වයෙන් මේ වෙනකොට ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ අර්බුද ගොඩ නැගිලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු රට හැර යනවා පහුගිය වසර තුළ 700කට අධික ප්‍රමාණයක් රට හැර ගියා ඒ වගේම මේ වසරේ පත්වීම් බාර ගැනීමේදී 52 දෙනෙක් පත්වීම් බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා දැනට රටේ ඉතිරිලා ඉන්න මේ විශේෂඥ වෛද්‍යවරු ටිකවත් රැක ගන්න තම ආකාරයක වැඩපිළිවෙලක් ඔබතුමාගේ පක්ෂයට නැත්. ඔව් ලක්ෂි දැන් බෙහෙත් ටිකේ උග්‍ර විදියට තිබුණා පහුගිය වසර වෙනකොට. මම එතනින් එන්න ඔබ හිපු පස්සේ මම උත්තරයට එන්න. එතකොට ඒ අවස්ථාවේ වෙනකොට පහුගිය මේ මාසෙ විතර වෙනකොට ඉතාමත් මේ අසීරු තත්ත්වයට පත් වෙලා තිබුණේ. නමුත් මට ඒ දපුතල මේ පසුගිය සිකුරාදා වැඩසටහනේදී මේ වෛද්‍ය අධිකාරතුමා කරා කළ කතාවේදී මට හොඳට ලැබුණා. දැන් මේ ඖෂධ හිගේ කිමිකමින් දුරවිලා දැන් සතුරුදායක තැනකට ඇවිල්ලා තියෙනවා කියලා එතම සනා කරා. එහෙනම් මම විශ්වාස කරනවා අනිකුත් තැන් වලත් ඒ තත්ත්වෙම ඇති කියලා. මොකද අසීරුකම එක තැනකට නෙමෙයි හැමතැනම තිබුණ නිසා. ඊළාට වෛද්‍යවරුන් පමණක් නෙමෙයි තවත් උදවිය රට අතහැරලා යනවා වෙනත් රටවල පදිංචි ඉන්න රැකියාවල් සඳහා. මොකද මේ අවස්ථාවේදී මේකට හේතුපාද කරගත විශේෂයෙන්ම බදු ගෙවීමට සිද්ධ වෙනවා කියලා. බදු නොගෙවා ජීවත් වෙන්න පුළුවන් රටක් කොහෙද තියෙන්නේ? හැම රටකම බදු ගෙවන්න ඕන. ඕස්ට්‍රේලියාවේ උපයනකෙන් 49%ක් බදු ගෙවනවා. ඒ වගේ අනිකුත් සියලුම රාජ්‍යවල බදු ගෙවනවා. බදු නොගෙවා ජීවත් වෙන්න පුළුවන් කිසිම රටක් නැහැ. ලංකාවෙත් මේ බදු අය කරා. ඒ බදු අය කරපෙක නැති කරේ 2019 ආපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ඒ බදු කපාදු කරන්නට කටයුතු කරා. ඒ බදු කපාදු කරපු එක නිසා තමයි රටේ ආර්ථිකය කඩා වැටුනේ. ඒ රට බංකොලොත් රාජ්‍යයක් බවට දක්වා පත් උනේ ඒ බදු කපාදු කිරීම නිසා. එමුණ අපි සියලු දෙනාම බදු කියන්නට ඕනා. ඉතින් අනිත් පැත්තේ මෙහෙම හිතන්න. මේ රටේ මේ ඔබ මම ඇතුළු සියලු දෙනාම තම අධ්‍යාපනය ලබා දෙන්නේ එමුණ නැත්නම් සෞඛ්‍යයකු පහසුකම් ලබා දෙන්නට මේ රටේ රජයන් විසින් කටයුතු කරලා තියෙනවා. ඒ රජයන් කටයුතු කරන්න ගැන ඒකට මුදල් ලබා දීලා තියෙන්නේ ඔබම ඇතුළු මේ රටේ ජනතාව. ඒ ජනතාව ලබා දුන්න මුදලින් තමයි ඔය වෛද්‍යතුමාලා බිහි වෙලා තියෙන්නේ අධ්‍යාපන ලබලා නිදහස් අධ්‍යාපනය තුළ. ඔබ බිහි වෙලා තියෙන්නේ ඒ මේ නිදහස් අධ්‍යාපනය තුළ. ඔබ වෙනුවෙන් රජය කොපමණ මුදලක් වියදම් කරලා ඇද්ද අධ්‍යාපනයට. එහෙමනම් ඔබට වඩා අධ්‍යාපන ලැබපු පශ්චාත් උපාධි ලැබපු විශේෂඥ වෛද්‍යවරු වෙච්ච ඒ උදවිය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරලා ඇද්ද? රටේ සාමාන්‍ය කම්කරුවෙක් වෙනුවෙන් වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණයත් නැත්නම් අප සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත දරුවෙක් වෙනුවෙන් වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණයත් පස්සත් උපාධි විශේෂඥ උපාධි දක්වා ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක් වෙනුවෙන් වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය කොපමණද? එහෙමනම් ඒගොල්ලෝ ඒකට සමගාමීව රටේ ආර්ථික තත්ත්වය අනුව යම් ඉපැයීමක් සිදු කරනවා. ඒ ඉපැයීමෙන් 150,000 ඉක්මවා වැටපක් ගන්න කෙනෙකුගෙන් බද්දක් අය කිරීම වරදක්ද? ඒ උදවිය රටේ ජනතාවගේ මුදලින් උපයාගත් අධ්‍යාපනය ලැබුවා නම් ඒ තත්ත්වයට ආවන රට වෙනුවෙන් ඒ තමන්ව නඩත්ත කරපු ජනතාව වෙනුවෙන් යම සිදු නොකළ යුතුද? එන මේ යුතුකම් අපි වාක්‍යයෙන් වලින් ඔබට නෙමෙයි මේවා ජනතාවගේ යුතුකම්. තමන් පෝෂණය කර මාව පෝෂණය කරපු මගේ අම්මට තාත්තට බඩගින්නේ ඉන්න දෙනවා නම් ගෙයක් දොරක් නැතුව වැටලා ඉන්න දෙනවා නම් මං ඒක සුදුසුද?
තේනම් මේක මගේ යුතුයකමක් නැද්ද නෙවෙයිද මගේ දෙමාපියන්ව නඩත්තු කිරීම. නමුත් අවසානයේ මහජනතාවතුම පීඩාවට පත්වන විශේෂයෙන් කන්තලේ හම්බන්තොට අනුරාධපුරයේ වගේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු නැහැ. නිදහස් සෞඛ්‍ය සේවය කියලා බෙහෙත් ටිකක් ගන්න රජේ රෝහලට ගියාම බෙහෙතුත් නැහැ අවසානයේ වෛද්‍යවරුත් නැහැ. එතකොට මහජනතාව තමයි අවසානයේ පීඩාවට පත්වෙන්නේ. ඔබ හරි. දැන් ඒක තමයි මමත් කිව්වේ. දැන් ඒ තවන්වන මෙතන ගෙනාපු තවන්ට මේ අධ්‍යාපනයේ දීලා ඉවරලා අධ්‍යාපන වෙනුවෙන් තමන් බදු ගේලා ඉවරලා උපයන මේ 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 නිර්මාණය කරන පුද්ගලයන් ඒ තනතර ඇවිල්ලා තින්නේ. එතකොට ඔහු බලනවද තමන් හදපු පුද්ගලයා තමන් නඩත්තු කරපු පුද්ගලයා ගැන බලනවද? එහෙනම් ඒගොල්ලන්ටත් යුතුයකමක් තියෙනව නේද? වාකීමක් තියෙනව නේද? ඉතින් ඒ වාකීමට පැතක දාන යුතුයකමක් තියෙනව නේද? මම ඒකයි උදාහරණයක් ගත්තේ තමන්ගේ අම්මා තාත්තා සලකන්නේ නැතුව ඉන්නවා වැඩන්නේ මේ තමන් නඩත්තු කරන්න කටයුතු කරපු මිනිස්සු දිහා නොබලා ඉන්නවා කියන ඉතින් ඒගොල්ලන් ඒක බලන්න ඕන. අනිතක මේ රට අසිරිතන්ට ඇවිල්ලා තියෙන්නේ. අනිතක මේ සියලුම දේවල් දීර්ඝකාලීන ගෙවන්න ඕන කියලා කියලත් නෑ. අපි කියන්නේ මේ රජය කියන්නේ ජනාධිපතිතුමා කියන්නේ කෙටි කාලීන මේක අපිට මුණ දෙන්නට. දැන් බලන්න මේ මේ කෙටි කාලීන මුණ දෙන්න වෙනවා කියන එක දැන් අපි ඔප්පු කරලා තියෙනවානේ. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල් දැන් අඩු කරලා තියෙනවා. ඉන්ධන මිල් අඩු කරලා තියෙනවා. ගෑස් මිල් අඩු කරලා තියෙනවා. ඉතින් අපිට එකපාරට මේ මේකට මුණ දෙන්න උනා. කඩාවැච්චිය බංකොලොත් රාජ්‍යයේ අපිට එකපාරම මේක මුණ දෙන්නවා. ඒතර අපි හැමෝටම යම් කැපකිරීමක් කරන්නට දෙතුණා. ඉතින් අපි හැමෝම කැපකිරීම කරා නම් මේ වසර අග වෙනකොට අවසාන කාර්තවේ ජනාධිපතිතුමාගේ ඉලක්කය තියෙන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප වර්ධකයකට වැඩකිරීමක් සිදු කරන්න. ඉතින් ඒතර බද්ධාය කරගැනීම පමණක් නෙමෙයිනේ. අනිත් පැත්තත් බලලා තියෙනවනේ. අමාරු වෙලාවේ මගහැරලා යාම නෙමෙයි කළ යුත්තේ. අමාරු වෙලාවේ මේකට කරගාලා යම් උදව්වක් කරන එක. එන තියලුම් වෛද්‍යවරු යන්න බෑ. ඔකම යන්නේ නැනේ. මේ යුතුයකම දන්න මිනිස්සු මේ රටේ ඉඳගෙන ඒක අපකිරීම කරනවා. ආත්මార్థකාමීත්වයෙන් පිළිච්ච මිනිස්සු මේ යන තීන්දුව ගන්නවා ඇති. ඔව් ඒ සම්බන්ධයෙන් ඔබතුමාට අපේ කාර්ය අවසානයේ විනාඩි එකක් පැහැදිලි කරන්න. දැන් මෙතන තියෙන ගැටලුව තමයි බදු අය කිරීම ඔබතුමාගේ කෝණයෙන් බලපුවම ඒක අපි සාධාරණයි කියලා කියමු. නමුත් මේ බදුව බද්ද අය කරන්නේ හිටි හැටි අය කරන්නේ දැන් සමහර විට මේ රාජ්‍ය සේවකයෝ නිවාස ණයක් අරගෙන ඉන්න පුළුවන් වාහනයකට ගෙවනවා වෙන්න පුළුවන් මේ වගේ යම් හැදිලා තියෙනවනේ ඔවුන්ගේ ජීවන රටාවක්. නමුත් ඒ ජීවන රටාව එහෙමම තියෙද්දි ඔවුන්ට එකපාරටම බද්දක් ආවට පස්සේ ඒ සම්පූර්ණ ජීවන රටාව වෙනස් වෙනවනේ. ඒ ප්‍රශ්නේ ගොඩක්ම මතුවේ. ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් මේ තත්ත්වයට මුහුණ දෙන්නවද? දැන් පවුලක් වුණාම හදිසි සුළුසුළුකක් වෙනවා. ගෙදර කඩලා යනවා. දැන් ආපදාවක්. ගම්මතුරක් වෙනවා. නොසිතු වන්දම අපි බලාපොරොත්තු නොවිච්ච ප්‍රදේශ ගම්මතුර වලට හසු වුණා. මේ මේ ආපදාවක්. මේ ආපදාව වලට මුහුණ දීලා තියෙනවා. දැන් ආණ්ඩුව ආපදාවක් තමයි ඒතර කරේ උන්ට. නෑ. දැන් මේක රටේ ආර්ථික කඩාවැටෙනට පස්සේ මේකත් ආපදාවකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් එවැනි අවදාවස්ථාවවලදී අපි කොහොමද මුහුණ දුන්නේ? ඉතින් අපිට ගම්මතුර දවසේ ගෙදර ගම්මතුරට ඇටලා තියෙද්දි ඇඳේ සුකොපෝගිව නිදා ගන්න පුතන් කමක් නැහැ. එදාට අපිට ඒකට මුහුණ දෙන වෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මෙවැනි ආපදා අසීරු අවස්ථා එනකොට අපි මුහුණ දෙන්න ඕන. ගෙදරකත් අපි ඒක මුහුණ දෙනවා නම් ඒ වගේම රටක් විදිහටත් අපි මේක මුහුණ දෙන්න සමත්. හොඳයි පාලතරංග බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්තුමනි ඔබතුමාට අපේ ස්තුතිය මේ සාකච්ඡාවට සහභාගී වීම ගැන. ඔබතුමාගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රේක්ෂක ඔබට අපේ ස්තුතිය සහ ගෞරවය. ඔබ දිනවත් මගේ ස්තුතිය. අපි ලබන සතිය හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.